අයිබෝවන් පැත්ත ගියත් ඇත්ත කියනට සූදානම් මදත් හිරු රාත්‍රී 9යි 30න් ඔබ හමු වුණ මම මහේෂ් සේනාරත්න මම තිරිනි නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල මාතලේ සහ අනුරාධපුර රිය අනතුරු වලින් මරණ 8ක් රටක් දියුණු වීමට නම් විනය අත්‍යවශ්‍යයි ජනපති වාදුවේදී පවසයි විශ්වාස භංගය ගැන අගමැතිගේ අදහස දැන් ඒකට උන්ලා තියෙන ඵලය අරගෙන මේ හොරුන්ගේ පාලනයක් ආපව ඇති කරන්න හිටපු ජනපති ඉදිරි මැතිවරණයට තරංග වදින ලකුණ ගැන හිටපු ඇමති ඩිලාන් කියයි මහින්ද මහත්තයා ඉල්ලන්නේ බුලත් කොලේ සමාජයේ වෙලාගත් දුරාචාරයෙන් සහ අවනීතියෙන් රට මුදා ගැනීමට නීතිය වඩා තදින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. වාද්දුව සුබද්‍රාරාම ශ්‍රී මිහිඳු මහා පිරිවෙනේ පැවති උත්සවයකට එක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. වාද්දුව සුබද්‍රාරාම ශ්‍රී මිහිඳු පිරිවෙනේ අභිනවයෙන් නිදි කළ දෙමහල් විහාර මන්දිරයේ විවෘත කිරීම හා දෙමහල් සංඝාවාසයට මුල්ගල් තැබීම අද පසුරුවේ සිදු කෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙක්ව සිටියා. සමරූප පලකේ නිරාවරණය කර විහාර මන්දිරයේ විවෘත කළ ජනාධිපතිවරයා විහාරස්ථානයේ පැවති ආගමික වතාවත්වලටද සහභාගී වුණා. සමාජයේ තුල පවතින විවිධ දුරාචාර අශීලාචාරකම් අවිනීතකම් අද බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ගොඩනැගිලි වලින් යාන වාහන වලින් මහා මාර්ග වලින් නැත්නම් භෞතික සම්පත් වලින් මොනතරම් රටක් සංවර්ධනය වුණත් විනයගරුක සමාජයක් ගොඩනැගුවේ නැත්නම් ඒ රට දියුණු වුණා කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. රටේ ජනතාව තුල විනයක් ඇති වෙන්න එක් පැත්තකින් ආගමික මඟ පෙන්වීම අනිත් පැත්තෙන් රටකට අවශ්‍ය දැඩි නීති රීති අපේ රටේ නීති රීති තිබෙනවා. ඒ නීති රීති ක්‍රියාත්මක කිරීමට තිබෙන බාධාවන් තමයි ඒ රාජ්‍ය නිලධාරීන්ට තිබෙන අයහපත් බලපෑම. පසුගිය පාලන සමයේදී සිදු කළ වංචාවන් හෙළිවීම වළක්වා ගැනීම සඳහා විපක්ෂය තමන්ට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනීමට උත්සාහ දරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නිකවරටිය ප්‍රදේශය අද පැවති ජන හමුවකදී. අද පෙරවරුවේ නිකවරටිය නගර මැදෙහි මෙම ජන හමු සංවිධානය කර තිබුණේ ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් දිරිමත් කිරීම සඳහායි. ඔන්න දිනේෂ් ගුණවර්ධන මන්තුමයි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතුමයි බන්දුල ගුණවර්ධන මහතුමයි දලස් අල්හප් පෙරුම මන්තුමයි කියනවා මට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් ගෙනල්ලා මාව පරාජය කළා සන්ධානය ආණ්ඩුවක් දානවා කියලා. මන් පිටිපස්ස දොරෙන් ආයමිනියෙන් නෙමෙයි මන් ඉස්සරහා දොරෙන් UMP ඇතුළේ වෙලා ඉන්නේ මන් දේශපාලන ඉවර කරපු දවස් ඉස්සරහා දොලෙන් පිට වෙලා විශ්‍රාම ගන්නවා මේ කියන බන්දුල ගුණවර්ධන මන්තුමයි GLP රිස් මන්තුමා පිටිපස්ස දොරෙන් ආවේ අය නෙමෙයි කැරකෙන දොරෙන් එන්නේ ආණ්ඩුව මාරු වෙන්න දොර කැරකෙනවා ඒගොල්ලෝ උනේ මාරු කරලා බලය ගන්න එන අප්‍රේල් මාස වෙනකන් ඇයි එක ලොකු ප්‍රශ්නයක් වුණා දැන් හොරු ඔක්කොම අහු වෙනවා දැන් ඒගොල්ලෝ උන්ලා තියෙන බලය අරගෙන මේ නඩු ටික ඉවත් කළා ඒ නිලධාරීන් ඔක්කොම ගෙදර යවලා නැත්නම් අර උපුල් කිව්වා වාගේ ගෙදර යන උන්ට ගල් ගහලා මරලා මේ හොරුන්ගේ පාලනයක් ආපව ඇති කරන්න මං හිතන්නේ ජනතාවෙන් හොරකම් කර ඇති නේද තව හොරකම් කරන්න ඉඩ දෙනවද මේ හොරුන්ට එහෙනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මටත් මේ රට දියුණු කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් ලබලා දෙන්න කියලා අපි කියනවා මේ හොරු ටික ගෙදර යවන්න. අපි ඇස් එක්සත් ජාතික පක්ෂ අපි ඔක්කොම ලෑස්ති දැන් ඡන්දෙට ගිහින් ජනතාවට කියන්න ඒ වරම ස්ථිර කරන්න කියලා. මාතලේ එල්කඩුව මාර්ගයේ සෙම්බුවත්ත ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි සිටි සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර ආලන්කුලම සහ මාමිනියාව ප්‍රදේශවල සිදු වූ රියානතුරු දෙකකින්ද පුජලින් සිව් දෙනෙකුට දිවි අහිමි වුණා. ඊයේ දිනේද දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ රියානතුරු වලින් පුජලින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. දවසේ පුවත මාතලේ එල්කඩුව මාර්ගයේ ගමන් කරමින් තිබූ මෙම වෑන් රථය අඩි 250ක් පමණ ප්‍රපාතයකට පෙරළී ගියේ සෙම්බුවත්ත වෙව ආසන්නයේදී. පොලිසිය පැවසුවේ අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි. මියගිය පිරිමි දෙදෙනා අතර වෑන් රථය පැදවූ රියදුරුද සිටින බව පොලිසිය සඳහන් කළා. මාතලේ මහරෝහලේ වෛද්‍ය අධිකාරී අනුර වික්‍රම මහතා සඳහන් කළේ සිද්ධීන් තුවාල ලැබූ 16 දෙනෙකු රෝහලට ඇතුළත් කළ බවයි.
इन बरपतल तत्व पशु कूड़ाधरवन दिन पेरादीय शिक्षण रोहलट मारुकवा मिलिस अणुटे मतर कमरपेटिया प्रदेश पदरीसाकनाथर ओन विनोद चारिकावकटेक्ट मोहन दीवा पोलिसिया पेवसुराट बेगिय पालने वेनरथ प्रपातेट पेरली මේ අතර අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ආලන්කුළුඹ ප්‍රදේශයේදී අදාළියම සිදු අනතුරකින් අවුරුද්දක් වයසදී බිලිඳෙක් සහ 52 වරුදි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා. ඔවුන් අනුරාධපුර නගරයේ පොසොන් සැනකෙළිය නරඹා අත්ට්‍රැක්ටරයකින් ආපසු නිවස බලා ගමන් කරමින් සිටියේදී එහි ට්‍රේලරයට පසුපසින් පැමිණි කිරි බවුසරයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. අනතුරින් තුවාල ලැබූ මියගේ බිලිඳාගේ මව ඇතුළු කාන්තාවන් 6 දෙනෙකු සහ පිරිමි සිව් දෙනෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළා. මේ අතර මර්දන් කණවල හමරන ප්‍රධාන මාර්ගයේ මාමිනියාව හතරේ කණු වාසන්නේදී ඊයේ සවස සිදු රියනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගියා. ත්‍රිරෝද රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. අනතුරින් මිය ගියේ ත්‍රිරෝද රථයේ පැදපු රියදුරා සහ එහි ගමන්ගත් 55 හැවිරිදී පුද්ගලයෙක්. පොලිසිය පැවසුවේ වෞනියාව සිට අක්‍රේපතුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයේ අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදු විය ඇති අතර ඒ සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා අත්අඩංගුවටගත් බවයි. මේ අතර එල්පීටි අම්බලංගොඩ ප්‍රධාන මාර්ගයේ නමේ කණු අසලදී යතුරුපැදියක් මාර්ගය අසල තිබු නිවසක තාපයක ගැටීමෙන් එහි ගමන්ගත් 23 හැවිරිදී 1 රුපියකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා බීමතින් යතුරුපැදිය ධාවනය කොට ඇති බවයි. මඩකලපුව වන්දරමුල්ල ප්‍රදේශයේදී කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වන උදේදීවේ ශීඝ්‍රග්‍රාමයේ දුම්රියට තරුණියන් දෙදෙනෙක් ගමන්ගත් යතුරුපැදියක් ගැටීමෙන් එය පදවාගෙන ගියේ 22 හැවිරිදී තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සීග්‍රෙන් සිදුවන රියානතුරු අවම කර ගැනීම සඳහා කැලණිය ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරන් දෙනුවත් කිරීමේ වැඩමුළුවක් අද කිරිබත්කුඩ විහාර මාධ්‍යවි බාලිකා විද්‍යාලයේදී පැවැත්ුණා. ලංකාවේ මෑත කාලයේ රියානතුරු සිදුවීමට හේතු වෙන වාහන සම්බන්ධයෙන් බලපුවාම ත්‍රිරෝද රථය ඉතාම ඉහළ මට්ටමක අනතුරු වීමේ සම්භාවිතාවය පෙන්වුම් කරන වාහනයක්. අපි පාර යද්දී පේනවා සමහර ත්‍රිවිල් රියදුරෝ එහෙන් දානවා මෙහෙන් දානවා පාර ඉරි කපනවා මිනිස්සු 4 5 දෙනා 6 දෙනා 7 දෙනා දාගෙන අතපය එළිය දාලා කෑලි කකුල් එළිය ඉස්සරහා රියදුරු අසුනේ දෙන්නේ දෙපැත්තෙන් වාඩි කරගෙන ඒ දෙන්නගේ අද්දක එළිය ඔබ මත්පැන් පානය කරලා පදවන රියදුරෙක් නා ඔබ මාර්ගනීති උල්ලංඝනය කරන රියදුරෙක් නා ඔබ මාර්ගේ ගමන් කරනකොට මිනිස්සුන්ගේ ඇඟේ මයිල් කෙලින් වෙන විදියට නම් ත්‍රිවිල ගමන් යන්නේ කවදාවත් ඒ ත්‍රිවිල ගතුල ගිය මිනිහෙක් ඊළඟ දවසේ කතා කරන්න නැ යන් ඔබත් එක්ක ගමනක් කියලා දවසේ පුවත योचित नव चंद क्रम अतुलात विसिवन व्यवस्था संशोधने हा व्यवस्थादायक सभावट निलधारें पात्क्रीम पमावीम संपादें अद पक्ष विपक्ष देशपालात्यें किहिपदने को अदहस पलकला තව සති දෙකක් තුනක් යනකොට සීමා නිර්ණ කොමිසමේ නිර්දේශයන් ගැසට් කරන්න නියමිතව තියෙනවා. සහ මැතිවරණ ක්‍රමයේ වෙනස. මුද්‍රට හෙට අවසාන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වෙනවා. හෙට එක සම්මත වුණොත් ඊළඟ දින දෙක තුන ඇතුළත පාර්ලිමේන්තුවේ සභාගත කරලා දවස් 7කට පස්සේ ඒක ශ්‍රේෂ්ඨ අධිකරණයට කාට හරි යන්න පුළුවන්. එහි තීරණය ලැබුණහම පස්සේ 19 වෙනි සංශෝධනය වගේ පුළුවන්කම තියෙනවා පාර්ලිමේන්තුවේ දවස් කොහොම දෙකක විවාදයකින් ඒක සම්මත කරන්න. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව මූලික බර කරට අරගෙන කටයුතු කරන්නේ අපි. ක්‍රමයේ හඳුන්වා දෙන වෙලාවේ අපේ රටේ ඡන්දදායකයෝ 175යි. දැන් 150යි. එතන මන්ත්‍රී ආසන ප්‍රමාණය වැඩි වෙන්න ඕන කියලා තර්කයක් ගෙනාවා. දැන් පළාත් සභා ක්‍රමයේ 13 වෙනි සංශෝධනයෙන් ආපු නිසා අලුතෙන් එකතු වෙලා තියෙනවා මහජන නියෝජිතයෝ පළාත් සභා මන්ත්‍රීලා විදියට 400ක්. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරන්නේ නැහැ මේ රටේ ජනතාව එකඟ වෙයි කියලා මන්ත්‍රී ආසන සංඛ්‍යාව වැඩි කරන්නේ. නමුත් අපි අපේ ක්‍රමය එහාට මෙහාට තරමක් වෙනස් කරගන්න කැමැති මේ රටේ ජනතාවට වඩා සුබදායක ක්‍රමයක් යෝජනා වෙනවනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයන් තිදෙනා අනුමත කිරීම ප්‍රමාද කිරීම හරහා මේ විරුද්ධවන අර හොරු වෙනුවෙන් හොරු සංවිධානයේ නියෝජනය කරන මන්ත්‍රීවරු කල්පනා කරන්නේ අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය මාස කිහිපයකට අඩාල කිරීම. ස්වාධීන පොලිස් කොමිෂන් සභාවේ ඒ ක්‍රියාකාරීත්වය ගෙන යාම අඩාල කිරීම. සාධාරණ මැතිවරණ කොමිෂන් සභාව කරහා ඉදිරි මැතිවරණ පැවැත්වීම අඩාල කිරීම. රාජපක්ෂ බුම දන්නවා මෙහි අගමැතිබකම ආපහු ගන්න බැරි බව. ජනාධිපති ධූරයේ තියාගෙන මාධ්‍ය සියල්ල අතේ තියාගෙන සියලු දෙනා තමන්ගේ මැතිවරණ යාන්ත්‍රණයට උපයෝග කරගනිමින් ලංකාවේ පළවෙනි වතාවට හමුදාව මැතිවරණයට උපයෝග කරගනිමින් කැතම කැත මැතිවරණ ව්‍යාපාරකයේ යෙදෙමිනු රාජපක්ෂ පෙරදුනා නම් අයකොද රාජපක්ෂ දිනන්නේ. හැබැයි ඔහුගේ උත්සාහය තිබෙන්නේ කණ්ඩායමක් ගොඩනගලා
ඒකට මතයක් ගොඩ නගලා අර වංචා දූෂණ යටපත් කරන්න හිට ජනාධිපතිවරයා කිව්වොත් පවුලට එරෙහිව පරීක්ෂණ ඔක්කොම නතරනවා කිව්වොත් රාජපක්ෂ මැදමුලට නෑනවා ඇත්තටම පන්සල් ගිල සිල් ගන්නවා රාජපක්ෂගේ මේ කුමන්ත්‍රණය කූට ප්‍රාප්තියට පෙර ජනාධිපතිවරයා අගමැතිවරයා මේට මැදිහත් වෙනවා විශ්වාස භංගයට අත්සන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිරුම් ප්‍රකාශ ලබා දී තම අත්සන් ඉවත් කරගත් හොත් විශේෂ නාමයකින් ඔවුන් ආමන්ත්‍රණය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දලස් අලහපෙරු මහතා පවසනවා මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ දික්වැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් දාද උදේ ඉඳලා අත්සන් කරපු මන්ත්‍රීවරුන්ගේ ගෙවලට කතා කරලා කියනවා දිරුම් ප්‍රකාශයක් දීලා මේ අත්සන් ඉවත් කරගන්න කවුරු හරි කෙනෙක් මේ මාධ්‍ය වාර්තා කරන්න ඕන මේ විශ්වාස භංග යෝජනාව අත්සන් කරලා දිරුම් ප්‍රකාශයක් දීලා කවුරු හරි ඉවත් කරගන්න ඕන ඒ මිනිහට පාර්ලිමේන්තුව සුදුසුතරක් නෙමෙයි කොණ්ඩ පණ නැති දේශපාලන ඍෂභේ කවුරු අසන ගහලන් පස්සේ නැහැ කිව්වොත් විපක්ෂය විශ්වාස භංගය ගෙනෙන්නේ කෑදරකමට කියලා සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියනවා. එහෙම කෑදර වෙන්නේ ඇයි කියලා දැනගනිමු රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. විපක්ෂයේ විදියට විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ බහුතරයකගේ අත්සන් සංඛ්‍යාව ලබාගෙන කතානායකතුමාට බාර දෙන්නට ඒකාබද්ධ විපක්ෂයේ විදියට කටයුතු කරනවා. එහෙම විශ්වාස භංග කලිනුත් ගෙනාව අලෙවෙනීම ගෙනාවේ ජෝන් අමරතුංග ඇමතිතුමාට. ඒක විවාදිට ගැනීම සඳහා ඒ ඉදිරිපත් කරපු අයට උනන්දුවක් උද්‍යෝගයක් නැහැ. විසලුකාරී තත්වයකට අද විශ්වාස භංග යෝජනා කියන එක පත් වෙලා තියෙනවා. දැන් ඒ විශ්වාස භංග යෝජනාව අනිවාර්යෙන් සම්මත වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 112 වෙනකන් අත්සන් ලබාගෙන තමයි මේ විශ්වාස භංග යෝජනාව ආපහු ආණ්ඩුව වටන්න බෑ මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුව විසිරවන්න කියන එක නෙමෙයි තව දුරටත් රට අවුල් ජාලයකට පත් කරන්න නැතුව බහුතරයේ තියන අයට අග්‍රාමාත්‍ය ධූරයක් ලබාගෙන රජය බාර දෙන්න මේ මිනිසුන්ට තියෙන පුදුම කෑදරකමක් නේ ඔලුගොඩි සෙල්ලමේ විශ්වාස භංගයේ ප්‍රධාන අරමුණ කොහොම හරි ඇමති කන් ටික අරගෙන නිල වාහන ටික අරගෙන නිල නිවාස ටික අරගෙන Tamanට සුපුරුදු ආකාරයට කොමිස් කුට්ටි ගසා කෑ මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහමත් සමගින් මෙරටට හඳුන්වා දුන් සංස්කෘතිය හා සભ્યත්වය ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගෙන යාම වත්මන් නායකින්ගේ වගකීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා. හිටපු ජනාධිපතිවරයාට සෙත්පතා ඇඹිලිපිටිය පල්ලෙබැද්ද සංඝපාල රජමහා විහාරයේ ඒ සමස විශේෂ පින්කමක් සංවිධානය කර තිබුණා. විහාරස්ථානයේ රැස සිටි පිරිස අමතා මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළේ නනතුරුවයි. මම පන්සලකට යනකොට උත්සවයකට යනකොට දැන් සමහරුන්ට හරි තරහයි. මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරලා අපිට කලාව සංස්කෘතිය සભ્યත්වය විතරක් නෙවෙයි මේ බුදුදහම හඳුන්වලා දෙන වෙලාවේදී අපිට ලබා දුන්නු මේ මහා දායාදය තුල තමයි මේ සමාජය ගොඩනැගිලා තියෙන්නේ. එහෙමනම් අපේ යුතුයකමක් ආව වගකීමක් තියෙනවා නායකයින් වශයෙන්. ඒ සංස්කෘතිය ආරක්ෂා කරමින් ඉදිරියට ගෙන යෑම ඒ කාර්ය කිරීමේදී අපිව විහිළුවට ලක් කරන්න එපා අපි හාස්‍යයට ලක් කරන්න එපා ඒ තුලින් අපිව මෙල්ල කරන්නවත් ජනතාව අතරට යන එක නතර කරන්නවත් පුළුවන් කමක් නැහැ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීළඟ මහමැතිවරණයේදී තරඟ වදින්නේ බුලත් කොළේ ලකුණින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා ඊයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළා
ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය අපි ඉල්ලන්නේ බුලත්කොළේ. මම මේක කියන්නේ මේ රාවයක් යනවා මහින්ද මහත්තයා කැඳකොළෙන් ඉල්ලනවා කෙහෙල්කොළෙන් ඉල්ලනවා කියලා මහින්ද මහත්තයා ඉල්ලන්නේ බුලත්කොළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි මහින්ද රාජපක්ෂයයි කියන්නේ ගහට පොත්ත වගේ. දෙක වෙන් කරන්න බෑ. ඒකට විරුද්ධයි ඉන්නවනම් ඒගොල්ලන්ට පුළුවන් කැඳකොළෙන් ඉල්ලන්න. ගැඩවිලාගෙන් ඉල්ලන්න. අලවංගුවෙන් ඉල්ලන්න. මම දැක්ක බන්දුල ගුණවාදර මැතිතුමාම කියලා තිබුණා. සැකයක් තියාගන්න එපා. මහින්ද මහත්තයා අලවංගුවෙන් ඉල්ලන්නේ නැහැ. බන්දුල ගුණවාදර මහත්තයා රොන්න පුළුවන් අලවංගුවෙන් ඉල්ලන්න. වගකීමෙන් යුක්තව ස්ථීර වශයෙන්ම මම ඒක කියනවා. पोलिस निलधारीन मासिक वेटुप औम वशेन सीट हतलेकिन इलदमीम सदा वार्तावाक महाभांडागार लभियति भव अमात्य लक्ष्मण किरियल्ल महता पवसनवा अमात्यवर्या मे भव संधान कले महानूरदी पोलिस निलधारीन यतुरुपेदि बेदादी मे उत्सवेकट सहभागी वेमिन मम पौद्गलिक विश्वास करनवा पोलिस सेवे सिग्नायगे मासिक वेटुप मीट वडा वेडि कल युतुयि कियला दरटवत महाभांडागारेट वार्तावाक गिहिल्ला तियेनवा अडुबगरने पुलिस सेवे सिग्नाये मासिक वेटुप सीएट हतले नव रजे प्रतिपत्ति तमाय पुलिस कमीशन पत्कल स्वाधीन पुलिस मे स्वाधीन देनेट विरुद्ध पक्ष यदा पार्लमेंट विरुद्ध अपने व्यवस्था दायक सभा पत्म कल नव रजे मेमनी बाधक मध्य तमाय वेडकट कर පසුගිය ආණ්ඩුව තුල කැපිපෙනන චරිතයක් වූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පිළිබඳව පසුගිය කාලය තුල යලි කතා බහට ලක්ුණේ ඔහු එක්සත් ජාතික පක්ෂයට එක්වීමටගත් උත්සාහයක් සම්බන්ධයෙන්. ඒ පිළිබඳව ඔහුගේ ප්‍රතිචාරය කුමක්ද? අද හාටෝක් විශේෂාංගෙන් ප්‍රශ්න කෙරෙන්නේ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ. මන්ත්‍රීතුමනි දැන් හිටපු ජනතුමා පෙරදුනානේ. පරදුනාට පස්සේ ඔබේ බිස්නස් එකක් නැති වුණා නේද? මොකද මගේ බිස්නස් එක. මොකක්ම තේරෙන්නේ නැහැ ඔබගේ ප්‍රශ්නේ. මම බිස්නස් කරේ නෑනේ දේශපාලන. රඹුක්වැල්ල ලොන්ඩ්‍රි එක. ඒක වහලා දාන්න උනා නේද? ඒක ඉතින් ඔබතුමාලාම හදාපු දෙයක් විශේෂයෙන්ම මේ රටේ කාටුන් ශිල්පී නිර්මාණය කරපු සිතුවිල්ලක්. කාටුන් ශිල්පී නිකන් අඳින්නේ නැහනේ. නෑ නිකන් අඳින්නේ නැහැ. මම හේදුවා. හැබැයි මම හේදුවේ මේ රට ඒකීය රටක් ස්වරී රටක් කරන්න යන ගමනේදී අපිට ගහපු මඩ යුද්ධෙන් පස්සේ වෙන කතා කළොත් යුද්ධෙන් පස්සේ මම හිතේ නෑ රාජ්‍ය ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශ කරන්න. නෑ ඊට පස්සේ කැබිනට් ප්‍රකාශ කරනවා ඔබ. කැබිනට් ප්‍රකාශ කරනවා. එතකොට ඔබතුමා වැඩියෙන් හේදුවේ කාගේ රෙදිද? නෑ එහෙම රෙදි පොදන්න දෙයක් නෑ. දැන් හිටපු ජනතුමා කියන දෙයක් තමයි එතුමා මේ වැරදිකරුව ආරක්ෂා කළා කියලා. ඔබතුමා සෝදපු සේදෙල්ල ඔබතුමාටත් එහෙම ආරක්ෂා කරන්න හිටපු පුද්ගල ඉන්න ඇතිනේ. ඔය කියන විදියට හංගන සිද්ධින් නංග කීපයක් තියෙන්නට ඇති අනිවාර්යයෙන්. ඔය ලොන්ඩරි එක අලුත් බිල්ඩින් එකක ආයෙත් පටන් ගන්න දහසක් නැද්ද? ලොන්ඩරි කියන එක ප්‍රතික්ෂේප වෙලා තියෙන නිසා ඒ වචනය පාවිච්චි කිරීමෙන්ම ඒ ප්‍රතික්ෂේප වෙනවා. අයියර මේ ආයෙත් එන UMP එකත් එක්ක සාකච්ඡා කළේ මේ UMP එකට යන්න ඕනේ කියලා. නෑ යන්න ඕනේ කියලා සාකච්ඡා කළේ නෑ. ඒ කියන්නේ දැන් කබීර් හෂීම් මන්ත්‍රීතුමා කියනවා ඔබතුමා අටවෙන් දැන් පස්සේ තුන් සැරයක් ගිහිල්ලා අගමැතිතුමා හම්බෙලා කිව්වලු මට UMP එකට ආයෙත් එන්න ඕනේ කියලා. බරදී එතුමා. තුන් වහරන්නේ මේ හතර පාරක්. තුමා කියන්නේ කඩී මුඩියේ දුවගෙන ආවයි කියලා අගමැති වුණ ගමන්ම විපක්ෂ නායක කාර්යාලයට. ඒ කියන්නේ එතකොට තාම විපක්ෂ නායක නෙමෙයි අගමැති වෙලා නමුත් අර බඩු අස් කරන. නෑ නෑ. එයා කියන්නේ අටවෙනිදා අටවෙනිදා විපක්ෂ නායකනේ. එදත් ඇවිල්ලා තියෙන ඔබතුමා. ගියා. එන්නයි කිව්වා ගියා. පෞද්ගලික වර්තමාන අග්‍රාමාත්‍යවරයා මොන කැෂුලා. දෙගොල්ලෝ අතරේ සාකච්ඡාවක් ඇති වුණා. ඒ සාකච්ඡාව බොහොම සාර්ථකව නිම වුණා. මිතුරන් හැදියට වෙන්නුණා. මම හිතන්නේ මගේ අතේම පොඩි වරදක් වෙන්නද මම ඔක කොහරි කීවා වැරදිලා මේ මේ ඒ කියා යුතු දෙයක් නෙමෙයි ඇත්තට මම පිළිගන්න එක වරදක් කියලා. හැබැයි කබීර් හෂීම් මැතිතුමා මාස 4කට පස්සේ යම් ප්‍රශ්නයක් මේ සම්බන්ධ කරන ප්‍රශ්නය මම මේක එතන ප්‍රකාශ කරන්නේ නැහැ මෙතෙන්දී. එතුමා ඇහුවත් ඒ ප්‍රශ්නය අදාළ ස්ථානයකදී මා ප්‍රකාශ කරන්න සූදානම් ඉන්නවා. කටහින්ද ආයතන UMP එකට එන්න බැරි වුණා. ඒක ඔබතුමාගේ අර්ථකථනය. කෙහෙලිය රඹුක් කළ මන්ත්‍රීතුමාට අර ඕස්ට්‍රේලියාවේදී පැන්න පීම වැරදුනා වගේ එක්සත් ජාතික පක්ෂේ යන්න තිබ අවස්ථාවක් වැරදිලා කියලා අපි කිව්වොත් නෑ මට කොහෙත්ම කිසිම අවස්ථාවක මම දේශපාලනේ වැරදි කියලා හිතන්නේ නෑ දේශපාලනේ මගේ රස්සාව නෙමෙයි මට එහෙම එහෙම අහේනියක් තියෙන අනේ අපොයි අපි ඉවරයි කියන තැනක නෑ මම බොහොම පැහැදිලිව කාට හරි හිතෙන්න පුළුවන් මේ ඒ කාලේ ඔබතුමා UMP එකයි දැන් අගමැතිතුමා විවේචනය කරපු විදිහට ඒ කාලේදී කවදාවත් කරලා නෑ කවදාවත් කරලා නැහැ. ඕක අහගෙන ඉන්න මිනිස්සු කියයි මේ කෙහෙලිය කතා කරන්නේ කටින්ද කියලා. ඔහුගේ චර්යාව කිසිම දවසක විවේචනය කරලා නැහැ. වැඩි ලෙස විවේචනය කරලා තියෙන ඔවුන්ගේ වැඩ පිළිවෙලවල්. එහෙම ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස් නම් කොහොමද ඔබතුමා ගිහිල්ලා හම්බෙලා සාකච්ඡා කරන්නේ යලි එක්සත් ජාතික පක්ෂයත් එක්ක එක්කහුවෙන්නේ. සාකච්ඡා කරනවා කියන්නේ තීන්දුව ගැනීමක් නෙමෙයිනේ. දැනුම බෙදා හදා ගැනීමක්. අලුත් නිර්වචනයක් ඒක දැනුම බෙදා හදා ගැනීම. ඔව්. හරි දැන් ඔබතුමා මේ මෑතකදී කියලා තිබ්බ හිටපු ජනතුමත් එක්ක
මම ඉදිරියටත් දේශපාලනය කරනවා නෑ බොහොම පැහැදිලි මොකද මේ රටේ අති බහුතරයක් ජනතාව මහින්ද රාජපක්ෂ කියන චරිතය අකාමකා දාන්න උත්සාහ කරන්නේ නෑ හිටපු ජනතාවට ඔච්චර ආදරේ නම් ඔබතුමාට පුළුවන් නේද ඔබතුමාගේ මිත්‍රයා මහින්දානන්ද හිටපු ඔබතුමාට මහින්ද මහත්තයා ඕනේ කියන වේදිකාවට තියෙනවනේ ඒක නගිනවා වගේ ඔබතුමාට නගින්න ඒ වේදිකාවට මහින්ද රාජපක්ෂ නගපුතාට සමහරක් කියලා මම නගේ මොකද මම අතු කරකිලි අල්ලගෙන දේශපාලනය කරපු පුද්ගලයෙක් නෙමෙයි දැන් මහනුවර ඔබේ සහෝදර දේශපාලකණියෙක් වෙන SB මහත්මයා කියන මේ හිටපු ජනතුමා දැන් ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන හිටියනම් හොඳයි කියලා. හොඳයි. ඒක තුමත් එහෙම කරොත් හොඳයි දැන්. රයිසත්ක බලන මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව ඒ සම්බන්ධව තීන්දුවක් ගන්න. දැන් ඔබතුමා මාධ්‍ය ඇමතිලා ඉන්නකොට මාධ්‍ය වේදින් පැහැර ගත්තා. මරා දැම්මා. සමහර කට්ටියට පහර දුන්නනේ. දැන් අද මාධ්‍ය වේදින් නිදහස ඉන්නකොට ඔබතුමාට හිතෙන්නේ මොකද්ද? නෑ නිදහස කියන එක ඔබතුමා අමතක කරන්න එපා. අන්රිය අවසාන අවුරුද්ද කේ තුනේ ඔය කියන තේවල තිබ්බේ නෑ. දසන්ත වික්‍රමතුංග මැරුවේ කවුද? දන්නවනම් මං ගිහිල්ලා සාක්ෂි දෙනවා. ටෙක්නලි වලට මොකද උනේ? ඒ කියන්නේ විවිධ මත තියෙනවානේ. මම CID එක ගෙනෙන්නේ. මම විශ්ල ඇමතුමා ගිහිල්ලා පැමිණිල්ලක් දානවා CID එකට මේ ඝාතන සංස්කෘතියේ එක විත්තිකාරයෙක් තමයි හිටපු ආරක්ෂක ලේකම්වරයා කියලා. මේ ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ තුමාගේ අයිතිය එහෙම කරපු එක ගැන තේන්න. තුමාගෙන් අහන්න. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරෝ. කොටිකාවත්ත ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරස්ථානයේ නිර්මාණය කළ ශ්‍රීපාද අනුරුව විවෘත කිරීම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා සිදු කෙරුණා. පසුව ආර් දුමින්ද සිල්වා මහතා විහාරස්ථානයේ ආගමික වතාවත්වලද නිරත වුණා. එෙහිදී සදාතුක කරඬුව වැඩමවීම සිදු කෙරුණේද ආර් දුමින්ද සිල්වා මහතා අතින්. උතුමාකරන සමාජ සත්කාර සේවා ඒ වගේම අපේ දුප්පත් අඩු ආදායම් ලාභී ජනතාවට කරන්නා වූ සේවාවන් උතුමාට තව තවත් පුළුල්ව සිද්ධ කරගෙන යන්න මේ ස්ථානයේ අනන්ත ප්‍රමාණ තෙදගුණ බල ආශිර්වාදයේ ඔබතුමාට ලැබේවා කියලා අපි සෙත්පතල ආශිර්වාද කරනවා. ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙන පාකිස්තාන හමුදාපතිවරයා අද පෙරවරුවේ හිකඩුවේ පිහිටි ආබාධිත කැස්බෑවන් සුරකින මධ්‍යස්ථානයක නිරීක්ෂණයක නියැළුණා. එහිදී කැස්බෑ පැටවුන් 50ක් නිදහස් කළ හමුදාපතිවරයා සුරකින මධ්‍යස්ථානයේ හිමිකරුට සමරුත් තිලිනයක්ද ප්‍රදානය කළා. කෝට්ටේ මාදිවෙල සම්බුද්ධාලෝක විහාරයේ පින්කැටය සුරක විසින් මෙනදමන අයුරු විහාරස්ථානයේ ආරක්ෂිත කැමරා කාචයේ මෙලෙස සටහන්ව තිබුණා. පසුගිය 25 වෙනිදා මෙම සොරකම සිදු ඇති අතර සිදුව සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය පරීක්ෂණ පවත්වනවා. මේ අතර හංවැල නගරයේ පිහිටි වෙළඳසැලකට පැමිණි පොත්තිලෙක් අලුත් වැඩියාවකට බාර දී තිබූ රුපියල් 25,000ක් පමණ වටිනා ජංගම දුරකථනයක් සොරාගත්තේ මේ අයුරින්. රාජනායක සමුළු අද ජර්මනියේදී ආරම්භ වුණා. මෙවර සමුළුවේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට භාජන වීමට නියමිතව ඇති යුක්‍රේන රුසියා අර්බුදය පිළිබඳවයි. ඒ ගැන තොරතුරු සමගින් දැන් ලොව වටා හිරෝ. ලොව වටා හිරෝ. මෙවර G7 රාජනායක සමුළු පැවැත්වෙන්නේ ජර්මනියේ බාවේරියන් ඇල්ප්ස් කඳුකර ප්‍රදේශයේදී. කැනඩා, ප්‍රංශ, ජර්මන්, ඉතාලි, ජපාන, බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු රාජනායකින් සමුළුවට සහභාගී වෙනවා. දින දෙකක් පැවැත්වෙන සමුළුවේදී රුසියා යුක්‍රේන අර්බුදය මෙන්ම කලාපීය වෙනදාම සහ කාලගුණ විපර්යාස පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිතයි. මේ අතර G7 සමුළුවට විරෝධය පළ කරන පිරිස් ඊයේ දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූ අතර එහිදී පොලිසිය සමග ඇති වූ ගැටුමකින් අනතුරුව කිහිප දෙනෙකු අත්අඩංගුවට පත් වුණා. අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටේ තරඟ ආරම්භවමින් පාසල් කණ්ඩායම් 6ක් ඊයේ තරඟ බිමට පිවිසුණා. ඒ පිළිබඳ තොරතුරු සමගින් රග්බි අරීනා විශේෂාංකය දැන්. මේ
බඹලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලයේ තරඟ වැදුනා ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී මේ තරඟයේ ලකුණු 36ට 25ක් ලෙස ජයග්‍රහණය රාජකීය විද්‍යාලයයි පළමු වරදී අවසන් වන විට ලකුණු 10 බැගින් ලබාගෙන කණ්ඩායම් දෙකම සමතත්වයේ පසු වුණා ජයග්‍රහී රාජකීයයන් ලකුණු රැස්කලේ උත්සාහක දිනුම් 3ක් සහ ගෝල දිනුම් 3ක් සමගින් මානුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කිංසුඩ් විද්‍යාලයේ පල්ලිකැලේ ත්‍රිත්ව විද්‍යාලයේ රග්බි පිටියේදී තරඟ වැදුනා ත්‍රිත්ව ක්‍රීඩකයන් මෙම තරඟයේ පහසුවෙන් ජයග්‍රහණය ලකුණු 58ට 25ක් ලෙසින් පළමුවරදී අවසන් වන විටත් ඔවුන් ලකුණු 19ට 17ක් ලෙස පෙරමුණේ පසු වුණා ජයග්‍රහී ත්‍රිත්ව ක්‍රීඩකයන් ලකුණු රැස්කලේ උත්සාහක දිනුම් 2ක් ගෝල දිනුම් 6ක් සහ දනුවම් පහර 2ක් මගින් තියුණු සටනකින් පසු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ පරාජය කරන්නට මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ සමත් වුණා කොළඹ CRN FC ක්‍රීඩාංගණයේ පැවති මේ තරඟයේ අවසන් ලකුණු තත්ත්වය දක්ුණේ 27ට 25ක් ලෙසින් පළමු වරදී අවසන් වන විට ශාන්ත ජෝසප් ක්‍රීඩකයන් ලකුණු 20ට 13ක් ලෙස පෙරමුණේ පසු වුණා ඔවුන් සිය ලකුණු 24 රැස්කලේ ගෝල දිනුම් 3ක් සහ දනුවම් පහර 2ක් මගින් Hero Sports Corner සූදානම් හිරු රාත්‍රියේ 9:30න් සමුගෙන යන්නට. පැත්තක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලේ 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට රාත්‍රියේ 7ට. සුබ රාත්‍රියක්.